ශේෂාධිකරණයේ හැම අභියෝගයට ලක්කන ලද තස්ත විරෝධන ඇමති පනත් කෙටුම් පත සම්බන්ධයෙන් ශේෂාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව කරු කතානායකතුමා වෙත ලැබී ඇති 3 42 53 සහ 70 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාවට අනුකූල වන අතර පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් ඒවා සම්මත කළ යුතුය. එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශේෂාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනුකූලතාවයෙන් ඉවත් වෙනු ඇත. 4 වගන්තිය ශේෂාධිකරණ තීරණයට අනුව සුදුසු පරිදි සංශෝධනය විය යුතුය. 72 එක වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන අතර විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයෙන් එය අනුමත කළ යුතුය. 75 3 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි වට සමග කිය යුතු 4 ඈ අවස්ථා උල්ලංඝනය කරන අතර 3/2 බහුතරයකින් එම ජනමත විචාරණකින් එය අනුමත කළ යුතුය. 83 7 වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය. සරල බහුතරයකින් පනත් කෙටුම්පත නීතියක් බවට පත් කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත. විවිධ කෙටුම්පත් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ මේ සභාවට ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒවා මුද්‍රණය කරන්නත් කියනවා. හැබැයි ඒවා කෙටුම් පනත් බවට පත් වෙනකොට ඒ අදාළ සංශෝධන ක්‍රියාත්මක වීම හරියට කරන්නේ නැහැ. කතානායකවරයා පිළිබඳව තියෙන විශ්වාසය අද භංග වෙලා තිබෙනවා. මොකද පැහැදිලිවම අපි අවස්ථා 9කදී ඔන්ලයින් සේෆ්ටි බිල් එකේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කරපු සංශෝධන සහ වෙනස්කම් ඒ පනත සම්මත කරගන්නට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ කමිටි ස්ටේජ් එකේ ඒ කළ යුතු අමෙන්ඩ්මන්ට්ස් ටික ක්‍රියාත්මක කරේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කරන සංශෝධන ටික ක්‍රියාත්මක කරන්නට අපි බැඳිලා ඉන්නට ඕන. කර්මාන්ත අමාත්‍යාංශය සම්බන්ධව ගින්තොට තුනිලෑලි සංස්ථාවේ අක්කර 17ක ඉඩම ලක්ෂ 82කට යසසිරි කස්තුරිය ආරච්චිට දීලා දැන් ඒක ඉඩම බ්ලොක් අවුට් කරලා විකුණනවා. ඔය ගින්තොට තුනිලෑලි සංස්ථාව ගත්ත යසසිරි කස්තුරිය ආරච්චි කියන මිනිහා දැන් ඕපන් වරන්ට් එකක් තියෙනවා. මේ දවස්වල යුතුයකම යටතේ වරෙන්තු කරුවා නත්තඩංගුවට ගන්නවා. ඇයි මේ පුද්ගලයා දිගින් දිගටම මිනිසුන්ගේ EPF කියවන්නේ නැතුව ඉඳෙද්දි වරෙන්තුවට අත්තඩංගුවට ගන්නේ නැත්තේ? චන්දිමා වීරක්කොඩි මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ අද හැසිරෙන විදිය ගිරව් වැටිච්ච තැන් දෙකක් ඒ වගේ අද ගිරියව වැටිලා ඉන්න තැනේ හැටියට බොළඳ බාල ප්‍රචාර ලබා ගන්න තැනට අද චන්දිම වීරක්කොඩි මැතිතුමාත් පත් වෙලා ඉන්නවා. ඔබතුමා චන්දෙන් ඇවිල්ලා තින්නේ ගාලු දිස්ත්‍රික්කේ. තුනිලෑලි සංස්ථාව හොරෙකුට දීලා ඒ හොරා ඒක කෑලි කෑලි වලට කඩලා විකුණනකොට අපි දන්නවා ඒ පුද්ගලයා බොහෝ දෙනෙක්ට සල්ලිත් දීලා තිනවා කියලා. ඔබතුමා මේ ආකාරයට හැසිරීමව හිතන්නේ කරනවා මට හිතා ගන්න බෑ. ගාල්ලේ මේ වගේ මිනිස්සු ඉන්නවා. යසසුරි කස්තුරි ආරච්චි මේ ඉතිහාසයේ දන්නව ප්‍රේමදාස හදපු ගෝලියෙක් සහ ප්‍රේමදාසත් එක්ක තියෙන සම්බන්ධතා සේරම යසසුරි කස්තුරි ආරච්චි වෙන කාත් එක්කවත් නෑ. ඉතින් ඉන්න තැන මොකද්ද කියලා දන්නේ නැතුව මේ තප්පුලන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නෑ. නෑ නෑ අවශ්‍යතාවයක් නෑ ගරුමන්තෝ. අපි න්‍යාය පත්‍රය අනුව වැඩ කරමු. ගරුමන්තු මන්ත්‍රීවරයා කරුණාකරලා වාඩි වෙන්න බාධා කරන්න එපා. අර්ෂමන්තු අමතුමා පිළිගන්නවා. කතා කරන්න බෑ, කෑ ගහන පිටිපස්සේ කතා කරන්න බෑ. එතුමා කෑ ගැහුවට ඒක මේ ඔබතුමා මොකද අවශ්‍යතාවය කෙටියෙන් කියන්න. දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමාට මට ගන්න එක නේ මෙතන කරන්න ඕනේ. මම කිව්වේ නෑ මේ වෙලාවේ හොරා කවුද කියන එක හොයාගන්න. මේක කර්මාන්ත අමාත්‍යාංශයට ගැසට් වෙලා නෑ. අපේ අමාත්‍යාංශය යටතේ නෙමෙයි තියන්නේ ගින්තොට තුනිලෑලි සංස්ථාව. මේ ගරු කතානායකතුමා මේක 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ මෙතුමාගේ අමරසිරි දොඩංගොඩ ඇමතිතුමා හිටපු කාලේ තමයි පෞද්ගලික කරන්නේ වෙලා තියෙන්නේ. අමරසිරි දොඩංගොඩ ඇමතිතුමාගේ පුතා ඔය පොට්ටුවේ ඉන්නේ එහා පැත්තේ. මාව පටලවන්න එපා. විජේතුංග ජනාධිපතිවරයාගේ කාලේ තමයි යසසුරි කස්තිරාට දුන්නේ. හැබැයි එයා දුන්නේ ලීස් එකක්. ජනාධිපතිද මේකට වගේ කියන්න ඕන නේ බොමිස්. ගරු සජිත් මේ වගේ ගාල්ල දිස්ත්‍රික්කෙන් මෙතුමා පාර්ලිමේන්තුවට එන්නේ අමරසිරි දොඩංගොඩ ඇමතිතුමාත් මෙතුමා එනකොට අර ඉස්පිරිතාලේ හිටියේ. මෙයා ළඟට එනකොටත් අමරසිරි දොඩංගොඩ ඇමතිතුමා කෝ එන්න එපා, මෙයා වයර් එකක් ගලවයි කියලා ඒ කාලේ. මෙයා නියෝජනය කරපු ගාල්ලේ මන්ත්‍රීවරයෙක් හැටියට හිටපු ආණ්ඩුවකින් තමයි දීලා තියෙන්නේ. මම කතා කරන්නේ මාමගේ වැඩේවත් බාප්පගේ වැඩේවත් ආච්චිගේ සීයාගේ වැඩේවත් ගැන කතා කරන්න නෙමෙයි. ටෙලිකොම් එක දෙන්න හදනවා. දැන් IOC එක තව ටික දවසක් යනකොට මේ විදියට ගියොත් මම උදාහරණයකට කියන්නම්. ඇලෙක්සැන්ඩ්‍රා ෂෙඩ් එක වහලා වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. පොලී රහිත ණය මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල දූ දරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙල අද දවසේ මේ මොහොත වෙනකන්වත් රාජ්‍ය බැංකුවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. දැන් මේ පිළිබඳව මේ සතියේ තිබෙන මුල්්‍ය අනු කමිටුවට කැබිනට් පත්‍රිකාව එනවා. මේ කැබිනට් පත්‍රිකාව අනුමත වෙනව සවුඳ වෙනකොට එතකොට මේක නිල වශයෙන් එයාට දැනුම් දෙයි. හැබැයි එතෙක් දැන් ඔන්ලයින් තියෙන එක ෆිසිකල් වශයෙන් පටන් ගන්න සූදානම් කියලා සති දෙකක් තුල ලබන සවුඳ වෙනකොට මේ ප්‍රශ්නේ විසඳී කැබිනට් පත්‍රිකාව අවසාන වශයෙන් සම්මත වුණා. අය නොවන ණය පිළිබඳව ඉහළ සීමා
සීමාවක අවදානම් සීමාවට කිට්ටු වෙන තරක ඉන්නේ බැංකුව. ඒ නිසා බැංකුවටත් ප්‍රශ්නයක් තියෙනවා. මානුෂික පදනමට එහා ගිය රටේ ආර්ථික ආරක්ෂාව පිළිබඳ වදනමේ ඉඳගෙන කටයුතු කරන්න. ඔබතුමාගේ ওই බැංකුවලට කියන්න පොඩි දූදරුවන්ගේ ණය පැහැර හැරින් ගැන සංවේදී වෙනවා වගේම අර ලොකු ලොකු කම්පැනි ලොකු ලොකු කෝටි ප්‍රකෝටිපතියන් ගැරන්ටිස් නැතුව ගත්තු ණය පැහැර හැරීම ගැන ඒක අපිට දෙන්න ලයිස්තු මේ සභාවට. බැංකුවට තියෙනවා යම් යම් සම්ප්‍රදායන් නීතිමය කරුණු. එපමණයි තියෙන්නේ. නැත්තම් කිසිදු විශේෂයක් නැතුව ණය නොගෙවන අයගේ ණය කර ගැනීම සඳහා බැංකුව පරිමිතියට කටයුතු කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.